අලිපුතේ අපි අද බලන්න යන්නේ එදා ප්‍රශ්න පත්‍රයේ ඉතුරු කොටස පුතාලට ප්‍රශ්න අංක 28 නේද තියෙන්නේ බලන්න 28 නේද කියලා ඔව් සර් 28 තමා 28 තමයි සර් හොඳයි මම මේ ප්‍රශ්නේ චුට්ටක් ඉදිරිපත් කරලා ඉන්නම් මේ පේපර් එකේ මෙතන මේ ප්‍රශ්නේ කොහොමද මේකේ උත්තරේ එන්නේ කියලා අපි බලමු බලන්නකෝ ගොවිපලක ගවයෝ හා කුකුලෝ නවයක් සිටಿತಿ ඔන්න ගාන පොඩක් පුතාලා දැන් අමතකලා දන්නේ නේද සුට්ටක් බලා ගන්න කීයක්ද ඉන්නවා කියන්නේ ගවයෝයි කුකුලෝයි කීයක් උදේ ඉන්නේ කියන්න කියන්න පුතාලා කීයද ගවයෝයි කුකුලෝයි अभी बालू हदन विधि කුකුලෝ එකතු කරපුවාම 9යි ගවයන්ගේ කුකුලන්ගේ පාද ගාන 26යි දැන් අපි පුතේ මේ ගාන මං එදා ඔයිට කලින් පුතාලට කියලා දුන්නා එක එක නෙවෙයි ක්‍රම දෙකක් නේද එක ක්‍රමයක් නෙවෙයි ක්‍රම දෙකක් කියලා දීලා දෙනවා අපි ක්‍රම දෙකම බලමු අද කුකුලෝ වගේ මේ ගවය වගේ සත්තු ඉන්නකොට අපි මේකලට කකුල් කීයක් තියනවද කියලා දැනගන්න මෙතන අපි දාමු ගවයන්ට කකුල් 4යි කුකුලන්ට කකුල් 2යි සාමාන්‍යයෙන් අපි බොහොම ගණන් කරගන්න පුළුවන් රවුම් හරි කොටු හරි මොනවා හරි ඇඳ ගන්න පුළුවන් ප්‍රමාණයක් ආවොත් ඒ කියන්නේ 15ට අඩු ගන්න අපි හිතමුකෝ 14 12 13 10 8 වගේ ආවොත් අපිට ලේසියෙන් මේ සත්තු 9 දෙනා අඳින්න පුළුවන් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි ඔන්න ඔහොම අපට සංකේත හරි මොනවා හරි අපේ රවුම් හරි මොනවා හරි එහෙම සංකේතයක් දාගන්න පුළුවන් මේ සත්තු ගානට සමාන. දාලා පුතේ අපි කරන්නේ මෙතන ඉන්න සත්තුන්ගෙන් අඩුම කකුල් තියෙන සතා කවුද කියලා බලනවා. කුකුලනේ මේ හැම එකකටම කකුල් දෙක ගාන දෙනවා. කුකුලට තියෙන කකුල් ගාන දෙනවා. ඒ කියන්නේ මේ ඔක්කොම කුකුල්ලු කරනවා. මේ සේරම කුකුලන් බවට පත් කරනවා බලන්න කිසිම වුණත් කුකුලෝ කී කුකුලෝ කීයද ඉන්නේ 9යි ඉන්නේ ඒක ගාන හදන්න පොඩි උපක් කරනවා 2 4 8 9 10 14 16 පුතේ මෙතෙන්ට 18යි ආවේ දැන් කකුල් 18ක් ආ හරිද හැබැයි කුකුලෝ 9 දෙනෙක් හිටියොත් කුකුලන්ගේ කකුල් 18යි. අපිට කියන්නේ කුකුලෝ විතරක් නෙවෙයි ගවයොත් ඉන්නවලුනේ. එහෙනම් ගවයන්ට පාද 4යි. සත්තු ගාන උඩරිම 9 හින්දා අපි ඉතුරු කකුල් ටික එහෙනම් ගවයන්ගේ වෙන්න ඕනේ. එහෙනම් 18 ඉඳන් 26 වෙනකන් කකුල් තියෙන්න ඕනේ තවනේ. අන්න ඒ ගවයෙකුට තියෙන කකුල් ගාන 4 හින්දා පුතේ අපි තව මෙයා ගවයෙක් කරන්න තව දෙකක් දාන්න ඕනේ. එතකොටනේ කකුල් 4ක් හැදෙන්නේ. ඒනිසායි අපි ආපහු මුල ඉඳන් ආය අතන ඉඳන් දාන්න පුළුවන් කැමති විදිහට මෙතන ඉඳන් ආය කකුල් දෙක දෙක දාගෙන යනවා 26 වෙනකන් එතකොට මේ කකුල් දෙකක් වැටුනහම 2 2 4යි ගවයේක් වෙනවා ආය આવුත් 4යි ගවයේක් වෙනවා අන්නේ හරි දැන් අතන 18යි මේ දෙකයි 20යි 22යි 24යි 26යි මේ 26 මෙතෙන් තෙන් එහෙනම් 26 කියන්නේ මේ පාද ගාන ඔන්න පාද 26 හරි එහෙනම් පාද ගානක් හරි ගියා සත්තු ගානක් 9 හරි එහෙනම් කකුල් 4යි ඉන්නවා පුතේ මේ 8 4යි මේ 8 4යි මේ 8 4යි මේ 8 4 මෙන්න මේ ගොල්ලොන්ට කකුල් තියෙනවා 4 ගානේ එහෙනම් පුතේ 1 2 3 4 දෙනෙක් ඉන්නවා පුතාලට පේන ඇති 4 දෙනෙක් ඉන්නවා එහෙනම් බලන්න මෙන්න මෙයාලා 4යි කවුද ජේරි 4යි කකුල් 4යි ඉන්නවා හතර දෙනෙක්. එහෙනම් මුතේ මෙන්න මෙයාලා ටික කවුද? 1 2 3 4 5යි.
ඒ පස් දෙනා කවුද කුකුලෝ කකුල් දෙකේ කට්ටිය දැන් පුතාට තේරෙනවා 5යි 4යි සත්තු ගාන 9යි පුතාලට තේරුණාද කියන්න බලන්න පැහැදිලිද गुण कर मेतन इन अडूम पाद तीन सतागे ठकुल गान नवय गुण किरीम अडुम ठकुल गान देख देखें गुण करना नव अर्धिक दहाँ पालवेंगे पियावर इवर है कुताल मादक दिया मेक पालवेंगे पियावर ठीक है देवनी पियावर दया देवनी पियावर इन कराने मुखात මේ ආපු උත්තරය අර දීලා තියෙන කකුල් ගානෙන් අඩු කරනවා දීලා තියෙන පාද 26යි අඩු කරනවා දැන් අපිට ආපු පාද 10යි හරිද ඔය 18 තමා මෙන්න මෙතෙන්ට ආවේ එහෙනම් අපි 26 වෙනකන් හෙව්වේ ඉතුරු කකුල් ටික තමා මේ අඩු කරපුවාම එන්නේ 2 4 6 8 ඒ අට තමා මේ එන්නේ ඔබ බලන්නකෝ මේ අලුතෙන් දාපු අට කකුල් අට තමා මෙතෙන්ට එන්නේ එකක් ගෙනාවා මෙතන 16යි 16 මෙතන ඔබ ගියා 16 දාසෙන් අටක් අටයි ඔන්න මෙතන අට ඒ කකුල් අට තමයි මේ එහෙනම් මේ දෙවෙනි අවස්ථාවෙන් ආව පිළිතුර පුතේ තුන්වෙනි පියවර අපි බලන්නේ මේ මේ ආපු කකුල් ගාන බෙදනවා පුතේ අපි මෙන්න මේ සත්තුන්ගේ කකුල් අතර වෙනසෙ මෙයාගේ කකුල් 4යි මෙයාගේ කකුල් 2යි 4 අඩු කිරීම 2 කියන්නේ වෙනස 2යි එහෙනම් මේ දෙන්න අතර වෙනස 4යි 2යි වෙනස දෙකයි හතර අඩු කිරීම දෙක ඔන්න වෙනස දෙකයි එහෙනම් අන්නේ වෙනසෙන් තමා මේ ආව උත්තර බෙදන්න ඕනේ 8 බෙදීම 2 8ට 2ේ කොටවල් 4යි මේ එන්නේ මෙන්න මේ සත්තු ටික ඒක හැම වෙලේම මතක තියාගන්න පුළුවන් අපි අර මුලින් මේ ගාන හදන්න පටන් ගත්තේ මේකෙන්නේ අඩුම පාදවලින්නේ එයාට අනිත් විරුද්ධ සතා තමා උත්තරයට එන්නේ එතකොට මෙයා අරගෙන ගාන හදාගෙන ගියාම එයාගේ විරුද්ධ එක්කෙනා තමයි උත්තරේට එන්නේ. එහෙනම් ඔන්න මතක තියාගන්න පුතාලා මේ ගාන මේ විදිහට හදන්නත් පුළුවන් අර විදිහට හදන්නත් පුළුවන්. ලොකු ගානක් ආවොත් මේම හදන්න බෑනේ. ඒ නිසා මේ ක්‍රමය භාවිත කරන්න ඕනේ. පුතාලට පැහැදිලිද ක්‍රම දෙකම? පැහැදිලි? හරි. හරි. හොඳයි. ඔකට අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඔපුතේ මොකක්ද ඇහුවේ? පැහැදිලි සර්. හරි. මේක කාටද මෙතන මොකක් හරි අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඔතන ටියුට් එකේම ලියා ගන්න චූටි වෙලාවක් දෙන්නම් විනාඩියක් තේ ओ हरी पुता हरी हाँ राइट दें मकान से कराने दें पुते आप ही गैस आती है यार पेपर एक आप करा मत कर दे एके इधर इधर होना आने आप इधर प्रश्न की पे अन्य इतनी का डिस्कस करना प्रश्न अंके विषय आते पुते दें आप ही कता करे එතකොට ඒකට උත්තරේ ගත්තේ අංක පළවෙනි උත්තරේ අංක 1 4 කි කියලා තියෙන්නේ 1 ඊළඟට බලමු අපි හරි නේද පැහැදිලි ඇතිනේ ඔන්න ඊළඟ ප්‍රශ්නේ නැවත අපි බලලමු මොකද්ද කියලා මෙන්න බලන්න ප්‍රශ්නේ ගිහිල්ලයි තිබ්බේ ඒක නිසා දැනු ජොයින් තෝයාර ඉස්සල්ලපු පේපරේ නේද ඔව් පුතේ අපි එදා ගියේ සතියේ निबंधन अंक 11 නේද අපි කරේ අන්නේ නිබන්ධනයේ අවසාන ප්‍රශ්න ටික එදා ඔයාලට අමාරුයි කියලා අපි නතර කරා නේද? ටිකක් වෙලා මදි කියලා. ඒ හින්දා ඒකේ ඉතුරු ප්‍රශ්න ටික තමයි මේ දැන් සාකච්ඡා කරන්නේ. ඒ ටික ගන්න
හරිද පැහැදිලි නේද පුතාලට ගැටලුවක් තියනවද තියනවනම් කියන්නකෝ තියනවද විසිනවය මේ බලන්න පුතේ පෝලිමක නාමල් සිටින්නේ ඉදිරි කෙළවරේ සිට 9 වෙනි යාටලු පසුපස කෙළවරේ සිට 6 වෙනි යාටය ඒ අනුව එක ඒකේ පළවෙනි ප්‍රශ්නේ පෝලිමේ කී දෙනෙක් සිටිද්ද ඒක නම් ලේසි නේද මේ බලන්නකෝ පුතේ කෙළවරේක කියන්නේ එක පැත්තක ඉඳන් 9 වෙනියා අනිත් පැත්තේ ඉඳන් 6 වෙනියා දැන් ඔයාලට 9යි 6යි 15යි කියලා ආවට උත්තරේ වැරදි නේද 14ට අපි දීලා තියෙනවා ඇයි ඒ කියලා බලන්න දැන් දන්නවා අපි කලින් කියලා දීලා තියෙනවා නේද දැන් ඕකේ දීලා තියෙන්නේ මෙහෙම පෝලිම මේක නම් ඒක කියන්නේ පුතේ මේ පැත්තේ ඉස්සරහ කියලා ගත්තොත් මේ 1 2 3 කියලා ගණන් කරපුවාම එයා ඉන්නේ 9 වෙනි තැන මෙතන එතකොට එතන 9 වෙනි තැන අනිත් පැත්තෙන් බලනකොට එයා ඉන්නේ 6 වෙනි තැනද එතකොට මෙයා ගණන් කළොත් මෙහි ඉඳන් 1 2 කියලා 9 වෙනිය වෙනවා මෙහෙන් ගණන් කළොත් 6 වෙනිය යනවා ඉතින් ඔයාලා දැන් 9 එකතු කිරීම 6 කියලා ගත්තොත් පුතේ 15යි ඉන්නේ 9 6 15 හැබැයි ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද මෙයාම තමයි මේ ඉන්න යාළුවාම තමයි 9 වෙන්නේ එයාම තමයි 6 වෙන්නේ දැන් 6යි 9යි එක්කෙනාම වුණාම දැන් මේ එතකොට මෙතන දැන් දෙන්නේක් වෙලානේ නේද දැන් මේ ඉන්නේ මම නම් මම දෙපාරක් ගණන් වෙලා මේ ඉන්නේ ඔයා නම් ඔයා දෙපාරක් ගණනේ වෙලා මෙතන පුතේ තියෙනවා දෝෂයක් ගණනේ දෝෂයක් ඒ ද්වි ගණනයක් වෙනවා දෙකක් ගණනේ අන්න අපි ඒ ගණනය වෙන වැඩිපුර ගණනේ වෙන එක අයින් කරන්න දෙපාරක් ගණනේ වෙච්ච ඉඳ එකක් අයින් කරන්න එහෙනම් ඔයාලා මේකෙන් අඩු කරන්න එකක් එතකොට 14යි පුතාලට උත්තරේ පැහැදිලි ඇති 14යි කියලා ගත්තනම් හරි ඒක ඊළඟ ප්‍රශ්නේ එම පෝලිමේ අජිත් සිටින්නේ ඉදිරියේ සිට පස්වෙනි යාට නම් අපිට කියනවා මේ පෝලිමේ මේක කියන්නකෝ මේ පෝලිම මං ආයෙ යන්න අජිත් කියන කෙනා ඉන්නේ 1 2 3 4 5 පස්වෙනි යටලු ඉන්නේ ඉස්සරහින් ඉඳන් බැලුවොත් අජිත් පස්වෙනි යටලු ඉන්නේ ඔහුට පිටුපසින් සිටින සංඛ්‍යාව කීයද දැන් පුතේ එයාට මෙහි පිටිපස්සෙන් කී දෙනෙක් ඉන්නවද කියලා අහනවා දැන් ඔයා දන්නව මෙයා පස්වෙනියට හැබැයි ඔයා දන්නවා දැන් මේ පොලිමේ 14 දෙනෙක් ඉන්නවා කියලා මේක ඉන්න මුළු ගාන 14 එහෙනම් 1 2 3 කියලා ගණන් කරොත් මෙයා 14 වෙනියා මේ අන්තිමේ එකේ 14 මෙයා එහෙනම් 14 දෙනෙක් ඉන්නවා නම් මෙතන පස්වෙනියා නම් දැන් මෙයාට පිටිපස්සෙන් කී දෙනෙක් ඉන්නවද කියලා හොයන්න මොකද කරන්න ඕනේ මොකද කරන්න ඕනේ කියන්න බලන්න මොකද කරන්න ඕනේ පුතේ කියන්න බලන්න 14 න් එකක් අඩු කරලා දෙකෙන් බෙදන්න ඕනේ නෑ අපි ඇහැව්වේ මෙයාට පිටුපස්සෙන් කී දෙනෙක් ඉන්නවද කියලා එතකොට ඇයි දෙකෙන් බෙදන්නේ මොකද කරන්න ඕනේ කො බලන්න කියන්න අනිත් පුතාල එහෙනම් තව කට්ටිය කියන්න උත්තර 14 න් 5ක් අඩු කරනවා ඔකේ 14 න් 5ක් අඩු කරනවා මහ දෙයක් නෙවෙයි දැන් මේක නෙවෙන්නේ ඔන්න බලන්න 1 2 3 4 5 මෙයා පස්වෙනිය මෙයා කියන්නේ මේත් ඉන්නවා කට්ටිය දැන් මෙහෙට එතකොට ඔක්කොම 14ක් ඉන්නපැ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 කියලා ඔහොම ඉන්නවා මේ 14 දෙනෙක් ඉන්නවා මේ හරිද ඔන්න මම මේක හිතන්නේ නැහැ ඔන්න 14 දෙනා. දැන් හරිනේ පැටලෙන්නන්නේ. දැන් මේ 14 දෙනාගෙන් පුතේ මෙයාට පිටිපස්සේ කී දෙනෙක් ඉන්නේ කියලා බලන්න මම අංක දාන. 1 2 3 4 5 6 7 8 9. 9 දෙනා ඉන්නේ. මේ 9 වෙනියා මෙතන ඉන්නේ මේ. එහෙනම් මෙයාට පිටිපස්සේ කී දෙනෙක් ඉන්නවද කියලා කොහොමද 9යි ඉන්නේ. ඒක ගන්න කොහොමද? මේ ඔක්කොම ගාන 14යි. 14 න් අඩු කරන්න මෙයා පස්වෙනියා. 14 න් පුතේ 5 අඩු කරපුවාම එයාට පිටිපස්සෙන් ඉන්න ගාන එනවා 14 න් 5ක් 9යි මෙන්න උත්තරේ පුතා තේරුන්නේ නැද්ද දැන් මොකද කියන්නේ ලයිට් එක හතර මිනිහක් කරන්න තේරුණා සර් හරි හරි
කාට හරි ගැටලුවක් තියෙනවා නම් කියන්න මේක තේරුම් නැත්නම් අහන්න ओके सर විසිනම වෙන ප්‍රශ්නෙට උත්තර කියන්නකෝ කීයටද විසිනම වෙන ප්‍රශ්නෙට උත්තර කියන්නකෝ සර 29 ට පුතේ 2 14 කියන දෙවෙනි උත්තරය 30ට දෙවෙනි උත්තරය 32 ඈ සයි ओके ළමයි ස්කෝට් එකේ අදිනවා හා ඒක අපි හදමු එන ලයිට් එක ගන්න නේද ලයිට් එක හරි පුතේ මියුට් කරගමු මේ අවශ්‍ය වෙනකොට කතා කරන්න දැන් මයික් මියුට් කරගන්න ඊළඟ ප්‍රශ්නේ බලමු නේද හරි බලන්න ඊළඟ එක වගුවේ තොරතුරු අනුව පිළිතුරු සපයන්න පුතේ අපිට දෙනවා දිනය ජනවාරි 31 පෙබරවාරි 28 මාර්තු 31 අප්‍රේල් 30 මැයි 31 අපි මේකේ ස්ක්‍රීන් එකෙන් බලමු නේද ඒක ලේසි වෙයි බලන්න මේකෙන් බලන්න අචින්ත අචින්ත අචින්තට පේනවද අචින්තට ස්ක්‍රීන් එක පේනවද ඔව් සර් පේනවා නෙතුල නෙතුලට පේනවද පේනවා සර් පේනවා ඔව් දැන් මේන් උත්තරේ 120යි කියලා මම පෙන්නවා දැන් කොහොමද 120 එන්නේ කියලා බලන්න මේ මේක කාට හරි කියන්න පුළුවන්ද කාට හරි කියන්න පුළුවන් 120 හා කියන්න ඔව් සර් තමි ජනවාරි 31 ඉඳන් පෙබරවාරි 28 වෙනකන් තියෙන දින ගන්න මේ නෙමෙයි ජනවාරි 31 ළඟට දින 31ක් තියෙනවා පෙබරවාරි 28 වෙනිදා වෙනකන් දින 59ක් තියෙනවා මාර්තු 31 ඒ වෙනකන් දින 90ක් තියෙනවා එතකොට මේ 30 එතකොට අප්‍රේල් 30 වෙනකන් දින 120ක් තියෙනවා මේ 31 වෙනකන් දින 151ක් තියෙනවා හා හොඳයි පුතේ දැන් මේක කියන්න ඔව් ඔයාගේ හරි දැන් ඔක තවත් මේ යාළුවන්ට පැහැදිලි වෙයි මෙහෙම කිව්වොත් නේද මේ දවස් ටික මේ තියෙන දින ගාන ඉදිරියට එකතු වෙවි යනවානේ එකතු වෙවි යනවානේ මේ බලන්න මේ මෙතන 31 එහෙමමයි 31ට 28 එකතු වුණා මේ බලන්නකෝ 59 එනවානේ 8 1 9 යයි 3 2 5 ඊළඟ මාසේ දින 31ක් එකතු කරලා 28ට මේ 59ට 59ට එකතු කරලා එතකොට එනවා පුතේ මේ 59ට 31 එකතු කරපුවාම 9 1 10 0 ඉතුරු 1යි මේ 3ට 1 4යි 5යි 9යි 90ට ඊළඟ මාසේ දින 30 එකතු කරා 0යි 0යි ඔන්න 0යි 9යි 3යි 12යි එතකොට පුතේ ඔන්න 120 කියන පිළිතුර අපිට එනවා 120 ආවේ එහෙනම් ඔන්න ඔහොම ඊළඟ එකත් ඕනනම් 120ට මේ 31 එකතු වුනහම 151යි හැම වෙලේම එකතු වෙලා තියෙන්නේ ඒ මාසේ දින ගාන ඊළඟ මාසේ දින ගාන එකතු වෙලා මේ කොටුවට ඇවිල්ලා තියෙනවා පුතාලට පැහැදිලි ඇති දැන් නේද මේ එහෙම තමයි දිගටම ඇවිල්ලා තියෙන්නේ එහෙනම් ඔන්න ඒකේ රටාව ඒ විදිහයි පිළිතුරු අංක 2 ඊට පස්සේ අපි යන් 32 වෙනි ප්‍රශ්නෙට 65 වන සංඛ්‍යාවට ගැලපෙන්නේ කුමන දිනයද කියලා අහනවා රයිට් අපි චුට්ටක් අහලා බලමු පුතාලට මොනවද ආවේ කියලා මාර්තු 9 යසිරු කීයද ආවේ මාර්තු 6 ආවේ යසිරු යසිරු විතරක් කතා කරන්න හා මාර්තු 6 සර් හා ඊළඟට බුත්විඤ්ඤා මාර්තු 6 එනොල්
अचिंत नेत्मिन पवन रानीरु मार्तु हाय मितुम सानोली सितुमसा मार्तु हाय सर राइट मां ඔන්න ගොඩක් අයගෙන් ඇහැව්වා වෙතුම් नेतुम वेतुम नेतुम ओक्कोम कियान मां अहना नाम कियबु गमन उत्तरे कियान मां ए कियागने कियाट ओगोल्लो बलन इन्नेपा ओगोल्लो कियान हरी मार्तु हाय हां राइट හොඳයි पुते එතකොට මේ බලන්න දැන් මාර්තු 6 එන්නේ කොහොමද කියලා බලමු නේද දැන් ඒක මාර්තු 6 කිව්වට එන විදිහක් තියෙන්න එපැයි අපි අහලා බලමු මං අහන්නම් ජනනී ජනනී කියන්න පුළුවන්ද මේ කොහොමද මාර්තු 6 එන්නේ කියලා ජනනීට පුළුවන්ද තනුරට පුළුවන්ද තෙනොල්ට පුළුවන්ද මයික් ඔන් කරලා කියන්න නැත්නම් මට ඇහෙන්නේ නැහැ තෙනොල් ආ කියන්න හැටපහට ළඟම තියෙන එක බලනවා පහක් සමය ළඟම තියෙන්නේ හැටපහින් පහක් නමයක් අඩු කරනවා එතකොට උත්තරේ 6යි फेब्रुवारी मास अंतिम दवस निशा मार्च मास इंगानवा तब दवस है कौन इंदा मार्च है गानवा हाँ हरि सानिजे 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 इन्ना आदे සනිජ මයික් ඔන් කරලා කියන්න ඉන්නවද කියලා සනිජ කෝල් කරන අපුතේ මොකක් හරි සම්බන්ධ වෙන්න බෑ කියලා එයාට නෙට්වර්ක් ප්‍රශ්නයක්ද දන්නේ මේක කියන්න පුළුවන්ද සනුලිටත් ඕන් දැන් අපි තවත් අහමු හොඳයි පුතා තෙනොල් අපි අහමු තවදුරටත් සනුලි ඔව් මම තෙනොල් ඔව් තෙනොල් නෙමෙයිද කියවේ දැන් නෑ මම නෙමෙයි කියවේ तेनुल මුලින්ම 59 ගන්නවා ඊට පස්සේ 59න් 65ක් අඩු කරනවා ඊට පස්සේ එතන 59න් 65ක් අඩු කරපුවාම 6යි ඊට පස්සේ 28 පෙබරවාරි මාසේ අන්තිම දිනයින්ද අපි මාර්තු වරත අරගෙන මාර්තු අය කියලා උත්තරේ ගන්න. හා හොඳයි. තව කවුද කියන්නේ? සෙතුමි. ආ සෙතුමි කියන්න. මේ පෙබරවාරි 59 හය 65න් 59ක් අඩු කරනවා. උත්තරේ 6යි ඉන්නේ. පෙබරවාරි මාසේ අන්තිම දිනේ 28 හින්දා
මාර්තු එකේ ඉඳන් දින 6ක් යනවා. එතකොට දින 6ක් ගියපුවාම මාර්තු 6 එන්නේ. එතකොට මාර්තු 6 උත්තරේ. හරි. හරි. හොඳයි. පුතේ අපි බලමු ඒ කියන්නේ මොකද්ද කියලා තවදුරටත්. පුතේ එතකොට මේ කියන්නේ මේ මේ අලෝ කියපු දේ මේකයි. නේද? යාලා කියන්නේ යාලා කියප එක හරි. නමුත් ඒ කියප එක අනිත් අයට පැහැදිලි නැද්ද දන්නේ නේද? ඒ නිසා අපි බලමු තවදුරටත්. දැන් ඔය 65 කියන්නේ මේ මේක. 65 වන සංඛ්‍යාවට ගැලපෙන්නේ කුමන දිනයේද කියලා නේහන්. එතකොට මේ අපිට 59 තියෙනවා 90 තියෙනවා. එතකොට 59යි 90යි අතර තමයි මේ 65 කියන දවස එන්න ඕනේ. එහෙනම් පුතාලා දන්නවා 28 කියන්නේ සාමාන්‍ය අවුරුද්දක පෙබරවාරි මාසයේ අවසාන දවස. ඒක ඒ නිසා මාර්තු මාසේ 1 2 3 කියන දවස් තමයි මේකට තව 59ට ඉස්සරහට එකතු වෙන්න ඕනේ පුතේ 65 වෙනි දවස හොයන්න. දැන් තේරෙනවනේ? ජනවාරි මාසේ 31, පෙබරවාරි මාසේ 28 එකතු වුනහම දවස් 59යි. එහෙනම් 59 60 61 62 කියලා 65 වෙන්න ඕන. එහෙනම් අර මේ යාළුවෝ කිව්වා නේද 65න් මේක අඩු කරනවා කියලා. ඒ එන්නේ අපෙන් අහන්නේ 65 වෙනි දවස මොකද්ද කියලානේ. එහෙනම් මේ 59 අපි දන්නවා පෙබරවාරි 28. මේ 59 කියන්නේ පෙබරවාරි 28. එහෙනම් 65 වෙන්න තව දවස් කීයක් තියෙනවද? ඒ තියෙනවද බලන්න තමයි ඔය යාළුවෝ කියන්නේ 65 අඩු කිරීම 59. එතකොට ඔන්න දැන් අඩු කරලා බලන්න. 65න් 59ක් අඩු කරන්න. එතකොට 15යි 15න් 9ක් 6යි කියලා ඔය ගත්තෙ එහෙම. ඒක මං අඳින්න ඕනේ නැහැ, ලියන්න ඕනේ නැහැ නේද? එතකොට 65න් 59 අඩු කරපුවම 6යි. ඔන්න ඔය දවස් 6 පුතේ අනිවාර්යෙන් පෙබරවාරි මාසෙට එහා පැත්තේ මාසෙ. ඒ කියන්නේ මාර්තු. එහෙනම් මාර්තු මාසෙ මේ එක දවසක් 2යි 3යි 4යි 5යි 6යි. මේ දවස් 6 තමයි ඔය ආවේ. එහෙනම් අපි බලමු මාර්තු මාසෙ 1 ඒ කියන්නේ මෙතන 59 ඊට පස්සේ 60 වෙනි දවස. ඊළඟ එක 61 62 63 64 65. 65 කියන්නේ නම් මෙන්න මේ දවස. ඒ කියන්නේ මාර්තු මාසේ ආරම්භ වෙන්නේ පළවෙනි දාගෙන. එහෙනම් 1 මේක 2 මේක 3 මේක 4 මේක 5 මේක 6 වෙනිදා. එහෙනම් මාර්තු මාසේ 6 වෙනිදා. පැහැදිලිද පුතාලට? ඔව් සර්. කියන්න. තේරුණාද? ඔව් සර්. ආ හොඳයි. හරි. ආ රයිට්. එහෙනම් අපි ඊළඟ එකට යමු. පුතේ මේ රයිට්. මට චුට්ටක් කියන්න අද ඇහෙන එකේ දෝෂයක් තියෙනවද? නෑ සර්. නෑ සර්. නෑ සර්. නෑ සර්. ඔව් මොකක් හරි වෙනසක් වුණොත් කියන්න මට මේ network එක පොඩ්ඩක් මාරු කරන්න බැරි නම් මොබිටෙල් එකක තියෙන සමහර ලාවට චූටි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් වුණොත් කියන්න. හරි. ඊළඟ ප්‍රශ්නය අපි යනවා 32. හරි. අපි 33 වෙනි ප්‍රශ්නෙට යනවා. අද සෙනසුරාදා දවසේදී ඊයේ පසුගිය ඉරිදාත් අතර ඇති දින ගණන කොපමණද? දැන් පුතාලගේ උත්තරේ කියන්න බලන්න. 4යි සර්. 4කි. 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 කොහොමද එන්නේ කියලා බලමුනේ. 4කි. ඔව් කොහොමද එන්නේ කියලා බලමු අපි. දැන් පුතේ අපිට දීලා තියෙනවා අද දවස මොකද්ද කියලා. මෙන්න අපිට දෙනවා අද සෙනසුරාදා කියලා. ඊයේ පසුගිය ඉරිදාත් අතර නේද? මේක මම බෝඩ් එකේ ලියන්නම්. නැත්නම් අපිට ටිකක් අමාරුයි මේක ලියන්න නේද? ටිකක් කොහොම ඉඳ අපි බෝඩ් එකේ ලියන්නම්. මට විනාඩියක් විතර දෙන්න මේ. ඒක නෙට්වර්ක් එක මං ටිකක් මාරු කරලා එන්නම් ඈ. නැත්නම් පොඩි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.